හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාලවෙනුවෙන් මම පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මගේ වැකේෂන් එක ළඟයි. ඉතින් ලංකාවට යන්න තමයි මම ඉන්නේ. ඉතින් මට හිතෙන මගේ කොණ්ඩෙට අද ටිකක් වෙනසක් කරන්න ඕනේ කියලා යන්න කලින්. ඉතින් ඒ නිසා තමයි අද මම මේ හෙයා කලර් එක කරන්න මේ සැලොන් එකට ආවේ. මම කොහොමත් කාලෙන් කාලෙට කලර් එක වෙනස් කරනවා, කොණ්ඩ ස්ටයිල් එක වෙනස් කරනවා. ඉතින් එහෙම දේවල් මම කරන්නේ කිසි බයක් නැතුව මගේ කොණ්ඩෙට එහෙම දේවල් කරන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා මම ඔයාලවෙනුවෙන් හොඳ ට්‍රීට්මන්ට් තමයි අරගෙන ආවිලා තියෙන්නේ. ඒ නිසා ට්‍රීට්මන්ට් වලින් මගේ කොණ්ඩෙට මොන දේ කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටම බලා ගන්න පුළුවන්. මටත් හරිම පුදුමයි මගේ කොණ්ඩෙට ඇවිල්ලා තියෙන වොලියුම් එක, කොණ්ඩෙට ඇවිල්ලා තියෙන නිරෝගීකම. ඉතින් ඒ වගේම තමයි ඔයාලත් ඒ ට්‍රීට්මන්ට් හැමදයක්ම කරනවා නම් මගේ channel එකේ තියෙනවා බලලා ඔයාලටත් පුළුවන් ලස්සනට මේ වගේ කොණ්ඩෙට ඕනි ඕනි ස්ටයිල් කරන්න. අවුරුද්දක් වගේ කාලයක් අපි අපේ අයගෙන් ඈත් වෙලා ඉඳලා ආපහු අපි ලංකාවට යන දවස තමයි අපේ ජීවිතයේ සතුටුම දවස. ඉතින් ඒ දවස ගොඩාක් ලස්සනට යන්න අපි කාලෙක ඉඳන් ලෑස්ති වෙනවා. ඉතින් ඇත්තටම පළවෙනි වැකේෂන් එක ගිහිල්ලා යනකොට දෙවෙනි වැකේෂන් එක පටන් ගන්න කම් අපි ඒ වෙනකොනුත් අපි ලංකාවට යන්න ඕනි කියලා තමයි සිහිනම වාගෙන ඉන්නේ. ඉතින් ඒ දවස ලස්සනට යන්න තමයි මේ වගේ ලස්සන දේවල් කරන්නේ. ඉතින් මගේ පවුලය වගේම තමයි දැන් ඔයාලත් මගේ ජීවිතයට ගොඩාක් ලං වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පුංචි පුංචි දේවල්ත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔන්න ඔයාලගෙනුත් මම අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. කොහොමද මගේ හැයායක කියලා, කොහොමද ඔයාලා මේකට කැමති වුණාද කියලා. මොකද ඉතින් ඔයාලා දැන් මගේ ආයනේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඉතින් අද හෙයා කලර් එක මම ටිකක් වෙනස් කලර් එකක් තමයි තෝරගත්තේ. බේස් කලර් එකක් එක්ක හයිලයිට් කලර් එකක් කලර්ස් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම කලර්ස් දෙකක් පාවිච්චි කරනකොට තමයි කලර් එකක් ගොඩාක් ලස්සන වෙන්නේ. මොකද අපේ කළු කොණ්ඩෙට අපි වෙනම හයිලයිට් එකක් කරනවට වඩා අපි කළු කොණ්ඩේ අපේ ස්කින් එකත් එක්ක යන බේස් කලර් එකක් පාවිච්චි කරලා ඒකට ටිකක් ලයිට් හයිලයිට් එකක් පාවිච්චි කරපුවාම කොණ්ඩේ සහ අපේ මූණට ගොඩාක් එළේ වැටිලා ලොකු වෙනසක් එනවා. මම මේ කලර් එක කරද්දිම මගේ හෙයා එකේ උඩ ටිකේ තමයි කලර් එක තිබ්බේ. නමුත් යට ටිකේ කලයක තිබ්බා. ඉතින් ගොඩක් භාගයක්ම වගේ මගේ හැයා කලයක තිබ්බා. නමුත් ඒකට උඩින් තමයි මම මේ කලයක තාපහු කරේ. ඉතින් කලයක උඩින් තව කලයක කරනකොට ඩැමේජ් වෙනවනේ කොණ්ඩේ. ඉතින් ඩැමේජ් වෙන තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මම ඒකටත් වෙනම ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක් කරා. ඉතින් ඒක මට ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම කලයක කරන එක විතරයි ඔයාලට පොඩි ටිකක් වීඩියෝ කරේ. ඉතින් මං හිතනවා ඔයාලට කොහොමද මගේ කොණ්ඩේ ලස්සන ඇතිද බලන්න, කොච්චර ලොකු වොලියුම් එකක් මගේ කොණ්ඩේට තියෙනවද කියලා. ඔයාලට දෙන ට්‍රීට්මන්ට්ම තමයි ඉතින් මම කොණ්ඩටත් පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩාක් ලස්සනට ඇවිල්ලා තියෙනවා මගේ කොණ්ඩේ, ලොකු වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලර් එකත් මං හිතනවා මගේ ස්කින් කලර් එකත් එක්ක මැච් වෙනවා ඇති කියලා. ඉතින් මේත් එක්ක මම ඔයාලට ඇඩ්වයිස් එකක් දෙන්න කැමතියි. ඔයාලා ස්ට්‍රේටින් කරනවා නම්, රීබොන්ඩින් කරනවා නම් කොණ්ඩේ, ඉතින් ඒක නම් මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් නම් ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක්, කෙරටින් ට්‍රීට්මන්ට් එකක් වගේ දෙයක් කරගත්තට කමක් නැහැ. නමුත් රීබොන්ඩින් ස්ට්‍රේටින් කියන්නේ කොණ්ඩේ ඇත්තටම නාස්ති වෙන දෙයක්. ඉතින් ඔයාලා ගොඩාක් ඒ දේවල් වලින් වැළකීලා ඉන්නවා නම් සාමාන්‍ය නැචරල් ට්‍රීට්මන්ට් විතරක් ඔයාලා ගෙදරදි කරන්න පුරුදු වෙනවා නම් ඉතින් ඒක තමයි ඔයාලගේ කොණ්ඩේට දෙන්න පුළුවන් වටිනම සත්කාරය. මේක තමයි මගේ හෙයා එකේ ෆයිනල් ලුක් එක. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. බයි.